දරුවන් හරණය කරගෙන ඉන්න වඩාත්ම හොඳම ක්‍රමය තමයි දහයියා සහ පිදුරු යොදාගෙන ජීවන හරණය කර ගැනීම. ඉතින් මතක තියා ගන්න ඕන මේ ජීවන හරණය කර ගැනීමදී අපි ජීවන හරණය කරන්නේ තවන් පාත්තියේ සාමාන්‍යයෙන් පස් තියෙන අඟල් 6ක් 8ක් වගේ උස මේ පාත්තියේ උසක් දක්වා විතරයි. මෙතනින් හිතන්න එපා මේක ජීවන හරණය කරන් පස්සේ මෙතනින් පාත්තියට යට දින ඔක්කොම සියල්ලම ජීවන හරණය වුණා කියන එක. ඒක වෙන්නේ නැහැ. අපි ඇත්තටම වෙන්නේ මේ තෙත් අර අපි දහයියා සහ පිදුරු ගිනි තැබීම තුලින් තෙතමනේ ජල වාෂ්ප ඒ කියන්නේ රත් වෙලා පාත්තියේ පස තැම්බීමට ලක් වෙනවා. අනවශ්‍යාකාරයෙන් අපි වියලි පසක් එහෙම කරන්න ගියොතින් වෙන්නේ පිච්චෙනවා. ගඩොල් වගේ වෙනවා. පොඩි ඒක තවන් දාන්න බෑ. ඒ නිසා තෙතමනේ ගැනත් අපි පොඩි සැලකීමක් කරන්න අවශ්‍ය වෙනවා. ඒ සකස් කරගත් පාත්තිය අර විදිහට මුලින් දානවා පිදුරු තට්ටුවක් අඟල් දෙකකට වගේ. ඊට පස්සේ දානවා 10 තට්ටුවක්. දාලා සාමාන්‍යයෙන් මේක ගින් තියනවා අපි අර හුලම් පැත්තට විරුද්ධ පැත්තෙන්. අපිට මේක අවස්ථාවේ මේක ඉක්මනින් පුච්ච ගන්න නෙමෙයි මේක හිමිහිට ගින්දර පත්තු වෙලා පැය 6ක් 7ක් වගේ කාලයක් ක්‍රමානුකූලව මේ පස තම්බා ගැනීම. 10 ඉසා පිදුරු සම්පූර්ණයෙන්ම පිච්චිලා අළු බවට පත් වෙලා තියෙනවා. ඒ ඊට පස්සේ අපි කරන්නේ තවන් පාත්ති දිහා බලලා ගොඩාක් අළු තියෙනවා නම් එහෙම අපි ඇත්තටම අපි 10 සහ පිදුරු අඟල් දෙකේ තට්ටුවක් දැම්මොතින් එහෙම ඒ එන අළු අළු තට්ටුවම පසට යට කරන්න පුළුවන් ආකාරව. දැවි ගිය 10 සහ පිදුරු නැවත පසට එක් කිරීම. මෙතනදීත් මතක තියාගන්න ඕන පසට එක් කිරීමේදී අපි ගොඩාක් දැල්ල ගැඹුරට කොටන්නේ මත පිටින් කොටලා පස් වලට ඒ අළු ටික ඉෂ්ට කර ගන්නවා.